ఉల్లిగ్ని යන්නේ විශේෂයෙන්ම විශේෂිත වූ ධර්ම පවුලක් හොයාගෙන ඒ තමයි ලංකාවේ එකම ධර්මාශ දෙකක් තිබෙන මවක් හොයාගෙන ඒකේ මවට නිමු දරුවන් දෙදෙනෙක් ඉන්නවා ඒ වගේම තවත් දරුවෙක් ඉන්නවා ඒ වගේම තමයි ඒ අම්මා තම ලෝකයේම 27 වෙනි අම්මා ගර්භාෂ දෙකක් පිහිටලා තියෙන ඒ වගේම ගොඩක් අසරණ අම්මා කෙනෙක් ඉතින් ඒ අම්මට පිටක් වෙන්න තමයි අද යන්නේ අපි ගිහිල්ලා බලමු මොකක්ද එතන තත්ත්වය කියලා විතරයි අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ ගඹුල්ල ලේනව කියන ගොවි ගම්මානයට. මේ ගම්මානයේ අපි සුවිශේෂී තැනකට එනවා. මෙතනට අපි එන්නට හේතුව අද දවසේ උපන්දිනය සමරන සවින්ද ලක්ෂාන් පුතාට උපන්දින ආශිර්වාද පතා තමයි අපි මෙතනට එන්නේ. ඒ වගේම තමයි සවින්ද පුතාගේ ආදරණීය අම්මා කොමුදුනි සඳරාණි මහත්මිය එතුමියත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. එතුමිය මේ මාසෙම පෙබරවාරි 23 වෙනිදා ජන්මදිනය සමරනවා. ඉතින් එතුමියටත් ලබන්නා වූ සුබ උපන්දිනය සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුංචි පුතාටත් සුබම සුබ උපන්දිනයක් කියලා අද දවසේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මෙතනට අපට එන්නට මඟ පෙන්වූ මාතලේ දිස්ත්‍රික්කයේ දුප්පත්ම මිනිසුන් වෙනුවෙන් අමිල මෙහෙවරක් කරන සිසිල් නිස්සංක මහත්මයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතුමා තමයි අද දවසේ අපට මෙතනට එන්නට මඟ පෙන්වන්නේ. ඉතින් මේ ඒ වගේම තමා කියන්නට කාරණාවක් තියෙනවා. මේ නිවසේ නිවුන් දියණියන් දෙදෙනෙකු සිටිනවා. මේ නිවුන් දියණියන් දෙදෙනා ලංකාවේ ප්‍රථම වතාවට ගර්භාෂ දෙකකින් මේලොව එළිය දුටු ආදරණීය දරුවන් දෙදෙනෙක්. ඉතින් මේ ආදරණීය අම්මා තමයි මෙතන ඉන්නේ. මෙන්න මේ නිවසේ තමයි මේ අය ජීවත් වෙන්නේ. අපි ඔබට පෙන්වන්නම් මේ නිවස ඇතුළත තත්ත්වය කොහොමද කියලා. මේ තමයි නිවස ඇතුළත. නිවසට ඇතුළ වෙන තැනම බුදුන් නැඳගෙන මේ අය ජීවත් වෙනවා. ඒ වගේම තමයි මේ තියෙන්නේ ඒ අය නිදා ගන්න පුංචි කාමරේ. අපිට පේනින්නන්න නැතුව ඇති කරුවල නිසා. මේ තියෙන්නේ මේ නිවස. මේක ඇතුළත තමයි මේ සියලු දෙනාම නිදාගන්නේ. මේ තමයි ආයි කුස්සිය. මේක තමයි සියලු කටයුතු කරගන්නේ.
සවින්ද ලක්ෂාන් පුතාට අද දවසේ උපන්දිනය සමරන සුභම සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. පුතාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ඒ සියලු දේවල් සාර්ථක කරගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් පුංචි පුතාට ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි හැමෝටම. තඹුල්ල මූලික රෝහලේ තමයි බබාලා දෙන්න ඉපදුනේ. ගර්භාස දෙකක් මන් දැනගෙන හිටියේ නෑ. සැත්කම කරන වෙලාවේ තමයි බබාලා දෙන්නේ කියලා දැනගෙන හිටියට නියුන් බබාලා කියලා කිව්වේ. ඒ වුණාට ගර්භාස දෙකක බබාලා දෙන්න වෙන වෙනම හිටියා. ඒ ලොකු බබා දුවලම දෙන්නේ තමයි ඉන්නේ. ලොකු බබාගේ නම ශෂිනි අයෝධ්‍ය, දෙවෙනි බබාගේ නම හසුනි නවෝධ්‍ය. ඇත්තම කියනවා නම් මහත්තයෝ, මේ ගෑල් ළමයි තුන් දෙනෙක් ඉන්නේ. ගෑල් ළමයි තුන් දෙනා තව ලොකු වෙනවා, ඉතින් ලොකු ළමයි වෙනවා තව. ඉතින් ටොයිලට් එකක්වත් නැහැ. ඒ පුළු ඉතින් මන් 17 කල්පනා කරනවා මොකද කරන්නේ කියලා. ඉතින් මටවත් හිතා ගන්න බෑ ඉතින් මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් මං කියේ චොප්පර් හිටුව එල්ලන්න ඕන ලනුවට.